මතුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අද ඔයාලට මම කියලා දෙන්න පුතේ සිංහල පාඩම. සිංහල පාඩමක් කිව්වම ඉතාම වැදගත් පාඩමක් තමයි ඔයාලට මම කියලා දෙන්නේ. ඔව්, එකේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලුම දූල පුතාලට වැදගත් වෙන පිල්ලම් පාඩමක් තමයි මම අද ඔයාලට මේ කියලා දෙන්න සූදානම් වෙන්නේ. අද මගේ පාඩම අ ශබ්දයේ සහ ආ ශබ්දයේ යෙදෙන වචන හඳුනා ගැනීම. ඒ වගේම අ ශබ්දයට සහ ආ ශබ්දයේ සඳහා පිල්ලම් යෙදෙනවා නම් ඒ යෙදෙන පිල්ලම මොකක්ද කියලා අපිට හඳුනා ගන්නත් මේ පාඩමේදී පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම පාඩමට යමු. අ ශබ්දය ගැන තමයි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ. බලන්නකෝ, පිළි රහිත වචනවල ආ ශබ්දයේ යෙදේ. එහෙනම් ආ ශබ්දයේ යෙදෙන වචනවල ආ ශබ්දය නැතින වචනවල පිළි යෙදෙන්නේ නැහැ නේද? එහෙනම් ආ ශබ්දයේ තියෙන වචනවල පිළි යෙදෙන්නේ නැහැ. අපි බලමුකෝ එහෙම වචන මොනවද කියලා. ඔන්න මේ වචන ටික කියවමු. පහල, කමත, වමත, කතරගම, සරල, ගමන, නවය, බතල, නගරය. මේ වචන එකකවත් පුතේ පිල්ලං යෙදිලා නැහැ නේද? එකම වචනයකවත් පිල්ලං යෙදිලා නැහැ. මේ වචන හැම එකක් කියවද්දිම අපිට ඇහෙන්නේ අ ශබ්දයක්. පහල, කමත, වමත, මේ ආදී වශයෙන් කියවනකොට අපිට ඇහෙන්නේ හැම වචනයකම අ ශබ්දයක්. මීළඟට බලමු අපි ආ ශබ්දය. ආ ශබ්දය, ආ ශබ්දය සඳහා ඇලපිල්ල යෙදෙනවා. ආ ශබ්දය සඳහා යෙදෙන්නේ ඇලපිල්ල. මේ තියෙන්නේ ඇලපිල්ල ලියන විදිහ. ඇලපිල්ල, ඇලපිල්ල යෙදෙන වචන කිහිපයක් කියවමු. ඔයාලට පුළුවන් මගෙත් එක්කම මේ වචන කීපය කියවන්න. මාලා, තාරාව, පාලම, සාලය, කාලය, දානය, රාගම, වාදය, නාමය, යාරය, ගාල්ල, බාරය. හොඳින් බලන්න පුතේ, මේ හැම වචනයකම පළමු අකුර ආ ශබ්දයේ දෙන අක්ෂරයක්. මා, තා, පා, සා, කා, දා, රා, වා, නා, යා, ගා, බා ආදි වශයෙන් නේද? හැම අක්ෂරයක්ම අපිට ඇහෙන්නේ ආ ශබ්දය. හැම අක්ෂරයකින්ම අපට ඇහෙන්නේ ආ ශබ්දය. එහෙනම් හොඳින් මතක තියාගන්න දුවේ පුතේ, ආ ශබ්දය නැගෙනා නම් වචනයක ඒ සඳහා අපි යොදන පිල්ලම තමයි ඇලපිල්ල. ඔයාලගේ දැනගැනීමේ පහසුව සඳහා අ ශබ්දය සහ ආ ශබ්දය යන දෙකම මම එක වගුවකට අරගෙන තියෙනවා. අපි කියවල බලමු මේ වචන කිහිපය. ඔයාලටත් පුළුවන් පුතේ මගෙත් එක්කම මේ වචන කිහිපය කියවන්න. සවස, සාලය, දහය, දාරය, නවය, නාසය, කලය, කාලය, ගමන, ගාල්. බලන්නකෝ අ ශබ්දය සහ ආ ශබ්දය යෙදිලා තියෙන ආකාරය අපිට හොඳින් පැහැදිලි වෙනවා. ඔව් ආදරණීය දුවේ පුතේ, මීළඟට අපි තුන ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ආ ශබ්දය සහ ආ ශබ්දය හඳුනා ගැනීම සඳහා ලස්සන කවි දෙකක් කියලා දීලා තියෙනවා. ඉතින් අපි එහෙනම් මේ කවි දෙක දැන් ගායනා කරමු. ඔයාලටත් පුළුවන් මගෙත් එක එක කවි ගායනා කරන්න.
මනහර සහමාලක නයනා සහනාලක ගඟළඟ කරනා ගායන අසන්න තවතාරක සරලා සහසාගර එන්න ආදර මල් කඩලා මාල සදා සරසන්නට පාසල සරසන්නට පාසල. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ කවි දෙක පුරාවටම තියෙන්නේ ආ ශබ්දයේ සහ ආ ශබ්දයේ යෙදුණු වචන. ඉතින් මේ කවි දෙක හොඳට ගායනා කරලා හොඳින් පාඩම් කරගත්තම ඕගොල්ලන්ට පුළුවන් ආ ශබ්දයේ සහ ආ ශබ්දයේ යෙදෙන වචන හොඳින් මතක තබා ගන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම හිතනවා ඔයාලට මේ පාඩම හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. පිළිගෙන ගන්නකොට අපි මුලින් මේ ඉගෙන ගන්නේ ආ ශබ්දයේ සහ ආ ශබ්දයේ යෙදෙන වචන. ඉතින් මම හිතනවා ඔයාලට දැන් අ ශබ්දයේ සහ ආ ශබ්දයේ යන ශබ්දවලින් වචන හොඳින් ලියන්න කියවන්න පුළුවන් ඇති කියලා. ඉතින් එහෙනම් නැවතත් අලුත් පාඩමකින් හමුවනතුරු ඔයාල හැමෝටම ආයුබෝවන්.